වස්සාන ධර්ම දේශනා සිල්වත් බව ඇති කරගන්න නැතුව කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ දැන් බලන්න පින්වතුනි සමාධියට පාදක වන්නේ සීලයයි සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ගත්තහම සමාධියට පාදක වන්නේ සීලය ප්‍රඥාවට පාදක වන්නේ සමාධිය එතකොට සීලයෙන් තොර සමාධියක් හෝ සමාධියෙන් තොර ප්‍රඥාවක් අපිට ලබන්න බෑ එහෙනම් මේකෙන් වටහා ගන්න ඕන ප්‍රඥාව ලබන්න හේවත් යථාර්ථාව බෝධිය ලබන්න එක එල්ලේම අපට අවශ්‍ය කරනවා කුමක්ද සීලය සමහරු හිතාගෙන ඉන්නවා කියනවා තැන් තැන් වල ප්‍රසිද්ධ කරලක් තියෙනවා සීලය අවශ්‍ය නැහැ භාවනා කරන්න කියලා සීල් රකින්න නැතුව එක විටම භාවනා කළ නිවන් දකින්න පුළුවන් කියලා පින්වතුනි කොයි තරම් පදනම් විරහිත ප්‍රකාශයක්ද සමාධිය යනු චිත්ත ඒකාග්‍රතාවයි එතකොට සීලය නැතුව මේ චිත්ත ඒකාග්‍රතාව අපට ඇති කරගන්න පුළුවන්ද සීලෙන් තොර කෙනා මොනවද කරන්නේ පංච දුස්චරිත ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර මුසාව සුරාව එතකොට මේ පංච දුස්චරිත සිද්ධ කරමින් එයාට පුළුවන්ද සිත ඒකාග්‍ර කරන්න බෑ සත්තු මරමරා කුසල සිතුවිල්ල කොහොමද ඇති කරගන්නේ හොරකම් කර කර කුසල සිතක් කොහොමද ඇති කරගන්නේ වැරදි කාමසේවනයේ නිරත වෙමින් කුසල සිතුවිල්ලක් කොහොමද ඇති කරගන්න? බොරු කියමින්, කේලම් කියමින්, පරුස වචන හිස් වචන කියමින් කොහොමද කුසල සහගත සිතුවිල්ලක් ඇති කරගන්න? මත් වතුර මත්ද්‍රව්‍ය පානය කරමින් කොහොමද කුසල සිතුවිල්ලක් ඇති කරගන්න? එහෙනම් ඔබට මෙතනම වැටහෙනවා කුසල සිතුවිලි ඇති කරගන්න කුසල කර්මයි කරන්න ඕන. අකුසල කර්ම කරමින්, පව් කරමින්, අයහපත් දේ කරමින් වැරදි දේ කරමින් ඒ කෙනා කොහොමද කුසල සහගත සිතකින් සිත එකඟ කරන්නේ කවදාවත් බෑ ඒ නිසා සීලෙන් තොර වූ සමාධියක් කිසිසේත් ඇති කරගන්න බෑ ඒ නිසා ඒ මිත්‍යාවක් එහෙනම් අපි තුල මූලික වශයෙන් ඇති කරගන්න ඕන නිති පන්සිල් එදිනදා පංචශීලය පොහොය අටසිල් පොහොය දවසට අෂ්ටාංග සීලය එහෙනම් නිති පන්සිල් පොහොය අටසිල් එදිනෙදා පන්සිල් රකින්නවා ලෞකික ජීවිතයක් ගත කරනවා. එතකොට මේ පන්සිල් පද පහ එකක්වත් කඩන්නේ නැතුව අවංකව තමන්ට තමන් අවංකව. මේක අනුන්ට පෙන්වන්න ලේබලිය ගහගන්න එක නෙවෙයි. තමන්ට තමන් අවංකව සිල් රකින්න කෙනෙක් වෙන්න ඕන. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුරු ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු බල්සූරියගේ ශීලා කරුණාරත්න මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නොම්බර 138-1 කෝපියාවත්ත මහර කඩවත ලිපිණේ පදිංචිව සිටි 2012 ජනවාරි 8 වන දින පරලෝ සැබත් KP විජේරත්න දයබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ පරලෝ සැපත් කුසුමා විජේරත්න ආදරණීය මෑණියන් ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමේ පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක් खवालेसु अत्रा गच्छन्तु देवता सत्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මයයි ශීලා කරුණාරත්න මහත්මියගේ ප්‍රධානතම අරමුණ තමයි අංක 138න් 1 කෝපියාවත්ත මහර කඩවත මේ ලිපිණි පදිංචි වෙලා ඉඳලා 2012 ජනවාරි 8වන දින පරලෝසපත් KP විජේරත්න දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පරලෝසපත් කුසුමා විජේරත්න ආදරණීය මෑණියන්ට පින් දීමත් මේ තාත්තයි අම්මයි දෙන්න සිහිපත් කරලා තමයි විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ ඊට අමතරව තවත් අරමුණු කීපයක් සඳහන් කරලා තියෙනවා අපි ඒවා සඳහන් කරලා ආශිර්වාද කරමු ධර්මදේශනාව අවසානයේදී එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න පින්වතුනි දහම් දැනුම ධර්මඥානේ වර්ධනය කරගන්න නම් අපි ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි ධර්ම ශ්‍රවණය අපේ ජීවිතයට සලසන්නේ ඊමහත් භාග්යක් ඊමහත් දියුණුවක් ඇසු බණපදයක් තියෙනවා නම් ඒ ස්ථාවර වෙන්න ඒ තව තවත් ප්‍රගුණ කරගන්න නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කිරීම අවශ්‍යයි පින්වතුනි අපි පුහුදුන් අය අපි නිතර අටලෝ දහමට මුහුණ දෙනවා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට අපේ සිත එකම අයුරින් පවතින්නේ නැහැ සිත වෙනස් වෙනවා සිත අසහනයටපත් වෙනවා සිත නොසන්සුන් වෙනවා සිත වික්ෂිප්ත වෙනවා මෙන්න මේ වගේ වෙලාවල් වලදී අපට හිතට සතුට සහනය සංසිඳීම ඇති කරගන්න නම් පින්වතුනි බණපදයක් අහන්න ඕන බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කර්මයේ පුනර්භවයේ පෙර භවයේ මතු භවය පිළිබඳව පවත්නා යම් යම් සැකතැන් තියෙනවනම් ඒ සැකතැන් දුරු කරගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න බණපදයක් අහන්න ඕන පින්වතුනි ඒ විතරක් නෙවෙයි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් වැරදි දැක්මක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණ අහන්න ඕන කෙනෙක්ගේ මෙලොව ජීවිතයේ දුර්වල අඩුපාඩුකම් පවතිනවනම් ඒ දුර්වල අඩුපාඩුකම් මගහරවාගෙන පියවාගෙන මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න පරලොව ජීවිතය සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න අපට පිහිටවන්නේ ධර්මයයි මේ සියල්ලටම වඩා පින්වතුනි අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ අපි මේ අනවරාග්ද සංසාරේ සැරිසරන අය මේ සසර සැරිසරන අපි සැපක් කියලා දෙයක් ලබන්නේ නැහැ ඇත්තම බැලුවොත්
එනිසා සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න බණපදයක් අහන්න ඕන පින්වතුනි එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද මෙලුව වශයෙන් පරලෝව වශයෙන් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පුත්කලයාගේ ජීවිතය සාර්ථක කරගන්න ධර්මයේ තරම් ඔසුවක් මේ මිහිපිට තවත් නැහැ පින්වතුනි අපි ඒ නිසා ධර්මයට අවධානය යොමු කරලා ධර්මඥානීය වර්ධනය කරගෙන මෙලොව වශයෙන් පරලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන ඉක්මන් භවයකදී නිර්වාණය සාක්ෂාත් කරගන්න අපි උත්සාහ ගත යුතුයි පින්වතුනි අද මා බලාපොරොත්තු වෙනවා ඔබට ධර්ම කාරණා කීපයක් කියලා දෙන්න අංගුත්තර නිකායේ පංචක නිපාතේ ඇතුළත් අනුග්‍රහිත සූත්‍රය ඇසුරේ කුමද්ද දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතේට ඇතුළත් අනුග්‍රහිත සූත්‍රය කුමකටද මේ අනුග්‍රහ දක්වන්නේ පින්වතුනි සංසාරයේ දුක නිවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි ඇති කරගන්න ඕන දේ තමයි නිවැරදි දැක්ම හිවත් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියෙන් තොරව අපට ලෝකේ යථාර්ථය දකින්න බෑ ඒ නිසා සම්මා දිට්ඨිය අත්‍යවශ්‍යයි මේ සම්මා දිට්ඨිය පෝෂණය කරගන්න සම්මා දිට්ඨිය ගොඩනගා ගන්න ඉදිරියට පවත්වාගෙන යන්න අපට අනුග්‍රහය දක්වන කාරණා පහක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොනවද ඒ කාරණා පහ එක සීලානුග්‍රහිතා දෙක සුතානුග්‍රහිතා තුන සාකච්ඡානුග්‍රහිතා හතර සමතානුග්‍රහිතා පහ විපස්සනානුග්‍රහිතා මේවා එකෙන් එක අපි පින්වතුනි සලකා බලමු විස්තර සහිතව සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ඇති කරගන්න නම් මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා අපට නිවන සඳහා අවශ්‍ය වන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න ගුණනගා ගන්න දියුණු කරගන්න අපට පිහිට වෙන කරුණු අතරේ පළමු වෙන්න සීලයයි සීලෙන් අනුග්‍රහයක් ලබා ගන්න ඕන සිල්වත් බව ඇති කරගන්න නැතුව කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ දැන් බලන්න පින්වතුනි සමාධියට පාදක වන්නේ සීලයයි සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ගත්තහම සමාධියට පාදක වන්නේ සීලය ප්‍රඥාවට පාදක වන්නේ සමාධිය එතකොට සීලයෙන් තොර සමාධියක් හෝ සමාධියෙන් තොර ප්‍රඥාවක් අපට ලබන්න බෑ එහෙනම් මේකෙන් වටහා ගන්න ඕන ප්‍රඥාව ලබන්න හේවත් යථාර්ථාව බෝධිය ලබන්න එක ඉල්ලීම අපට අවශ්‍ය කරනවා කුමක්ද සීලය සමහරු හිතාගෙන ඉන්නවා කියනවා තැන් තැන් වල ප්‍රසිද්ධ කරලා තියෙනවා සීලය අවශ්‍ය නැහැ භාවනා කරන්න සීල් රකින්න නැතුව එක විටම භාවනා කළ නිවන් දකින්න පුළුවන් කියලා. පින්වතුනි කොයි තරම් පදනම් විරහිත ප්‍රකාශයක්ද? සමාධියනු චිත්ත ඒකාග්‍රතාවයි. එතකොට සීලය නැතුව මේ චිත්ත ඒකාග්‍රතාව අපට ඇති කරගන්න පුළුවන්ද?
සීලෙන් තොර කෙනා මොනවද කරන්නේ පංච දුස්චරිත ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාව සුරාව එතකොට මේ පංච දුස්චරිත සිද්ධ කරමින් එයාට පුළුවන්ද සිත එක කරන්න බෑ සත්තු මරමරා කුසල සිතුවිල්ල කොහොමද ඇති කරගන්නේ හොරකම් කර කර කුසල සිතක් කොහොමද ඇති කරගන්නේ වැරදි කාම සේවනයේ නිරත වෙමින් කුසල සිතුවිල්ල කොහොමද ඇති කරගන්නේ බොරු කියමින් කේලම් කියමින් පරුස වචන හිස් වචන කියමින් කොහොමද කුසල සහගත සිතුවිල්ලක් ඇති කරගන්නේ මත්වතුර මත්ද්‍රව්‍ය පානය කරමින් කොහොමද කුසල සිතුවිල්ලක් ඇති කරගන්නේ එහෙනම් ඔබට මෙතනම වැටහෙනවා කුසල සිතුවිලි ඇති කරගන්න කුසල කර්මයි කරන්න ඕන අකුසල කර්ම කරමින් පව් කරමින් අයහපත් දේ කරමින් වැරදි දේ කරමින් ඒ කෙනා කොහොමද කුසල සහගත සිතකින් සිත එකඟ කරන්නේ කවදාවත් බෑ ඒ නිසා සීලෙන් තොර වූ සමාධියක් කිසිසේත් ඇති කරගන්න බෑ ඒ නිසා ඒ මිත්‍යාවක් එහෙනම් අපි තුල මූලික වශයෙන් ඇති කරගන්න ඕන නිති පංසීල් එදිනදා පංචශීලය පොහොය අටසීල් පොහොය දවසට අෂ්ටාංග සීලය එහෙනම් නිති පංසීල් පොහොය අටසීල් එදිනෙදා පන්සිල් රකින්නවා ලෞකික ජීවිතයක් ගත කරනවා. එතකොට මේ පන්සිල් පද පහේ එකක්වත් කඩන්නේ නැතුව අවංකව තමන්ට තමන් අවංකව මේක අනුන්ට පෙන්වන්න ලේබලිය ගහගන්න එක නෙවෙයි. තමන්ට තමන් අවංකව සිල් රකින්න කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම සිල් රැක්කොත් එයාට පොය දවසට ब्रह्मचारी जीवितेकट अवतीर्ण वेंड पुलुवा पोये दवसट अष्टांग सीले समाधंगुनाम एक पय विसिहतरटम वलंगुई पय हतरक पहक निवे पय विसिहतरक पुरा मे सीले रकगंडोन एदिनेदा गत करनवा निवेरदि लेस कामाश्वादयक् लभमिन् पंचकाम संपत् लभमिन् निवेरदिव जीवितय गेवन पोय दवसट गत करन्ने एदा महारहतन् वहन्से केनेक् महारहत् मेहेनिन् वहन्से केनेक् यम् तरमे जीवितयक् गत कराद सिल्वत् अन्ने जीवितयट समान जीवितयक् अपि अद गत करनवा कियन මේ හැඟීමෙන් යුක්තවයි කටයුතු කරන්න ඕන. එතකොට සීලය වැලකීමේ කොටසත් වාරිත්‍රයත් ක්‍රියාත්මක කිරීමේ කොටසත් චාරිත්‍රයත් මේ දෙකම ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට තමයි මේක ආධ්‍යාත්මික ශික්ෂණයකින් අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම වුණොත් මේ සීලය අපට අනුග්‍රහය පිණිස පවතිනවා මොහකටද සම්මාදිට්ඨියට යහපත් දැක්මට එහෙනම් සීලයෙන් තොර වූ සමාධියක් කවදාවත් ඇති කරගන්න බෑ සමාධිය වර්ධනය කළාම අපට පුළුවන් වෙනවා ධාන ලබන්න සමාපatti ලබන්න ඒ ධාන සමාපatti වලින් සමන්විත කෙනෙකුට තව දුරටත් බවුන් වඩා භාවනා කරලා සිත දියුණු කරගෙන අන්න එතනින් එහාට ගියහම අපට පුළුවන් ප්‍රඥාවට ප්‍රවේශ වෙන්න. මෙන්න මේ தത്വයේ තමයි පින්වතුනි අපි ඇති කරගන්න ඕන. එහෙනම් අපේ ජීවිතය තුළ අපි උත්සාහ කරන්න ඕන සම්මා දිට්ඨිය අපි අපේක්ෂා කරන්නේ නම් මූලික වශයෙන් සීලවන්ත භාවයට පත් වෙන්න. දෙක. සම්මා දිට්ඨියට උපකාරී වෙනවා නිතර ධර්මය ශ්‍රවණය කිරීම. සුතානුග්ගහිතා. නිතර ධර්ම ශ්‍රවණය.
ධර්මීය ශ්‍රවණය කරන්නේ නැතුව ධර්මඥානිය ලබා ගන්න බෑ. සැබෑ ධර්මඥානිය ලබා ගන්න නම් නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණේ ප්‍රතිඵලය තමයි දහම් දැනුම වර්ධනය වෙලා සීලය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් ප්‍රඥාව පිළිබඳවත් ආධ්‍යාත්මික ශික්ෂණය පිළිබඳවත් නිවැරදි අවබෝධයක් නිවැරදි වටහා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ ශ්‍රවණේ. බණ අහන්නේ නැතුව ධර්ම සාකච්ඡා පවත්වන්නේ නැතුව නිවැරදිව ලියවුණු දහම් පොතපත පරිශීලනය කරන්නේ නැතුව අපිට ධර්මඥානය ලබා ගන්න බෑ. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම අතිශය වැදගත්. බණ අහනකොට නොදන්නා දහම් කරුණු දැනගන්නවා. දැනගත් දහම් කරුණු වැඩි වර්ධනය වෙනවා. හිතට සැහැල්ලුව සහනය සංසිඳීම ලැබෙනවා. අපට යන ආර්ය මාර්ගයේ වැටෙහෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි නිවැරදි දැක්ම ඇති වෙන්නේ. එහෙනම් නිවැරදි දැක්මක් ලබන්න ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? ඒකයි කිව්වේ සුතානුග්ගහිත. එදා බහුශ්‍රුත කියන වචනයක් පාවිච්චි කළේ බොහෝ ඇසූ පිරුතෙන් ඇත කියන අර්ථයෙන්. ඇසූ පිරුතෙන් ඇත කියන මේ හැඟීමෙන් යුක්තව අපි ක්‍රියා කළොත් ඒ තැනට මනස හදාගත්තොත් ඒට හදාගන්න නම් බණ අහන්නම ඕන. ඒ නිසා බණ ඇසීම ප්‍රධානතම කාර්යයක්. සම්මා දිට්ඨිය ඇති කරගන්න නිවන් මඟ පසක් කරගන්න. තුන්වෙනි කරුණ තමයි ධර්ම සාකච්ඡා පැවැත්වීම. මා මුලිනුත් මතක් කළා ධර්ම ශ්‍රවණයෙන් නතර වෙන්නේ නැතුව ධර්ම සාකච්ඡා පැවැත්වීම අපි කළ යුතුයි. ධර්ම සාකච්ඡා කරනකොට තමයි අපි තුල තියෙන වැරදි අදහස් උදහස් සිතුම් පෙතුම් වෙනස් වෙලා නොදන්න ධර්ම කරුණු දැනගෙන දැනගත් ධර්ම කරුණු වැඩි වර්ධනය වෙලා හොඳින් ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නී ධර්ම සාකච්ඡාවෙන්. එහෙනම් පින්වතුනි අපි යම් කිසි දවසේ වෙලාවක් සුමානයකට දවසක් හරි මාසයකට දවසක් හරි යොදාගෙන ධර්ම සාකච්ඡාවක නිරත වෙන්න ඕන. මෙන්න මේ ධර්ම සාකච්ඡාවක නිරත වීමෙන් අපට පුළුවන් වෙනවා පින්වතුනි හරි ධර්ම කරුණු හරියට වටහා ගන්න. මෙතෙක් වැරදි අවබෝධයක් වැරදි දැක්මක් තිබුණා නම් ඒ වැරදි දැක්මෙන් අයින් වෙලා නිවැරදි දැක්මකට එන්න නිවැරදි ධර්ම කරුණු වටහා ගන්න ඒ ඔස්සේ ඉස්සරහට ගමන් කරන්න හැකියාව ලැබෙන්නේ ධර්ම සාකච්ඡාවෙන්. එතකොට අපි නොදන්න ධර්ම කරුණු කතා කරලා අපි අවබෝධ කරගත්ත ස්වභාවය වැරදි නම් බහුශ්‍රුත ධර්මදර විනයදර සිල්වත් ශික්ෂාකාමී භික්ෂුවක් ඇසුරු කරගෙන මෙසේ සාකච්ඡා කිරීමෙන් අපි තුල ඔය සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ගොඩ නැගෙනවා. මෙතෙක් කල් අපි තුල තිබුණා නම් මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අපිව ඈත් වෙන්න ඈත් කරන්න මේ ප්‍රබල රුකුලක්. දැන් ලෝකයේ තියෙනවා ඔය වගේ වැරදි දෘෂ්ටි දෙකක්. මොනවද මේ වැරදි දෘෂ්ටි? එකක් උච්ඡේද දෘෂ්ටිය.
ඒකියන්නේ ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන්. ඉන් එහාට ජීවිතයක් නැහැ. කෙනෙක් උපදින්නේ එක වතාවක් පමණයි. මේන් සියල්ල අවසන් වෙනවා කියන මෙන්න මේ තත්වය. එහෙනම් එය වැරදි දැක්මක්. ලබාගත් ජීවිතය එතනින් අවසන්. පුනර්භවයක් නැවත උපතක් එයයි පිළිගන්නේ නැහැ. ඒක එක මිත්‍යා දෘෂ්ටියක්. දෙවෙන්න තමයි ශාස්වත දෘෂ්ටිය. ඒ කියන්නේ පුද්ගලයා භවයෙන් භවයට මෙරි මෙරි යනකොට ස්ථිරසාර ආත්මයක් ගමන් කරනවාය කියන මෙන්න මේ විශ්වාසය. මේකත් වැරදි දැක්මක්. මෙන්න මේ වැරදි දැක්මත් අපි ඉවත් කරගන්න ඕන. එතකොට සම්මාදිට්ඨිය ඇති කරගන්න වැරදි දෘෂ්ටි දෙකම හඳුනගෙන ශාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් හඳුනගෙන ප්‍රතික්ෂේප කරලා නිවැරදි දැක්ම ඇති කරගන්න ඕන. ඒකට ධර්ම ශ්‍රවණය විශේෂයෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමත් අත්‍යවශ්‍ය කාරණයක් බව ඔබ සිහි කළ යුතුයි, හිතට ගත යුතුයි. ඔන්න කරුණු තුනක් මා ප්‍රකාශ කළා. සම්මා දිට්ඨිය ඇති කරගන්නකොට බලපාන හතරවෙනි කරුණ තමයි සමත භාවනාව. සමතානුග්ගහිතා. සමතය තුල අපි බලාපොරොත්තු වෙන්නේ හිතේ එකඟකම දියුණුව. සමත භාවනාව වඩන්ඩ තියෙනවා කර්මස්ථාන 40ක්. කර්මස්ථානයක් කියලා කියන්නේ භාවනා අරමුණක්. මේ භාවනා අරමුණු තියෙනවා 40ක්. මේ භාවනා අරමුණු අපි හොඳින් වටහාගෙන අපේ චරිතයට ගැළපෙන භාවනා අරමුණ යොදාගෙන ඒ ඔස්සේ ගමන් කරොත් අපේ නිවැරදි දැක්ම කියන එක අපට බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. පින්වතුනි, අපි අයිති වෙනවා චරිත 6කට. මේ සමාජයේ ඔබ මම කවුරුත් රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්දා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. මේ කුමන හෝ චරිතයකට ඔබත් මමත් අයිතියි. මේ චරිතය හඳුනගෙන චරිතයට අනුව කමටහන ලබා ගත්තොත් ආන්න එතනදී අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රාග චරිතයක් තියෙන කෙනාට දිය යුතු කමටහන තමයි අසුබ භාවනාවක්. එහෙම නැත්නම් කායගත සතිය. ඒ කියන්නේ ශරීරයේ දෙතිස් කුණප කොටස් පිළිබඳව එකින් එක සිහි කිරීම. එතකොට අර දැඩි රාගික බව, අර රූපයට ඇලීම, ශබ්දයට ඇලීම, ගන්ධයට අනවශ්‍ය ලෙස ඇලීම කියන එක ටික ටික අඩු වෙලා අපට පුළුවන් වෙනෝ හිත ක්‍රමයෙන් දියුණු කරන්න. නැත්තම් පින්වතුනි අපට එතෙන්ට ළඟා වෙන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්න. දේශ චරිතය තියෙන කෙනාට ගැළපෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වැනි භාවනාවක්. මෝහ චරිතය, විතක්ක චරිතය තියෙන කෙනාට ගැළපෙන්නේ බණපොතට අනුව ආනාපාන සති භාවනාවක්. ඒ වගේම සද්දා චරිතයක් තියෙන කෙනාට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී අනුස්සති භාවනාවක් ගැළපෙනවා. ඊළඟට බුද්ධි චරිතය තියෙන කෙනාට මරණානුස්මෘතිය, උපසමානුස්මෘතිය මෙවැනි ගැඹුරු වූ කමටහනකුයි ගැලපෙන්නේ. එහෙනම් බලන්න අපිට, අපි සියලු දෙනාම
කිසියම් චරිතයකට හිමිකම් කියන අය නම් භාවනා අරමුණ චරිතයට අනුව තෝරාගත්තොත් අරමුණක් නැතුව භාවනා කරනවාට වඩා අපට හොඳ තැනකට ඉක්මනින් ළඟා විය හැකි. එහෙනම් ඔන්න ඕක තේරුම් ගන්න ඕන පින්නතුනි. එහෙනම් සමත භාවනාව වැඩිමෙන් අපට පුළුවන් වෙනවා ඒ කමඨහන ලබාගෙන ඒ ඔස්සේ ගමන් කිරීමෙන් අපි තුල පැලපදියම් වෙලා තියෙන නිවන් මගට බාධා කරන නිවන වහන මේ පංච නීවරණ ධර්ම යටපත් කරන්න. මොනවද පංච නීවරණ ධර්ම? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. काम चंद काम वस्तुंटेति कमेत्त व्यापाद अनुन्नसीवायन अदहस तीनमित्त कुसल अरमुनक गन्नतीयन कम्मेलिकम अलसकम उदासीनकम निद्राशीली भव उद्दच्च कुक्कुच्च हिते तीयन नोसंसुन विसिरेनकम हा हिते तीयन पशु तेवीम विचिकिच्छा බුද්ධාදී යටතෙන් නිසකය මෙන්න මේ පංච නීවරණ නිවන වහන නිවන අහුරන නිවනට බාධා කරන කරුණු පහක්. එතකොට මේවට තමයි පංච නීවරණ ධර්ම කියා කියන්නේ. ඒ නිසා මේ පංච නීවරණ ධර්ම යටපත් වීම සිද්ධ වෙනවා මොකෙන්ද? පින්වතුනි මේ සමතය වැඩිමෙන් එහෙනම් ධ්‍යාන සමාපatti ලැබල ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්න කොයිතරම් පිටුවහලක් එයින් ලැබිලා තියෙනවද? පස්වෙනි කාරණය විපස්සනානුග්‍රහිතා විදර්ශනා භාවනාව. දර්ශනීය දැකීම විදර්ශනීය හොඳින් දැකීම. मुकद्द होंदिन दकिन्नी लोकय लोकय होंदिन दकिनवा कियन्नी लोकय अनित्यई दुक्खई अनात्मई वशेन दकीमाई मे अनित्य दुक्ख अनात्म वशेन अपट दकिन्न पुलुवन नम एतनिन तमाई निवरदि दकीम पूर्ण वशेन नति वेन्ने लोके नित्यय सुभय आत्मय केला अल्लागिने इन्न दे व्यरदि भव तेरुं अरगिन अन्न निवेरदि भव एति करगंड ओन एहनं निवेरदि देक्मक एति करगंड विपस्सना विदर्शनाव एत्त एति सेटियेन देकीम अवश्यय पिन्वतुनी मेन्न मी कारणा पहें अपट अनुग्रहयक् लभेनवा सम्मा दिट्टिय गुडनगा गांड नितरम सम्मा दिट्टिय पोषणीय वेन्ने मी कारुणु वलिन सम्मा दिट्टिय नेति केनेकुट पोषणीय वेन्न देकुत नैने एनं इस्सेल्ल करन्न ओन सम्मा दिट्टिय एति करगन्न एकयि पिन्नतुनि अट्टकथावे सदाहन वेनवा मे सदाह कदिम उपमावा उन्न एक पुद्दलेयकुट लैबेनवा इताम रसवत् प्रणीत वू अंब गेटियक एटयक ए अंब हरिम रसवत् हरिम प्रणीताय एतोटे ए अंब वलिन एटयक लैबेनवा मिया मुकद करान्ने मी अंब एटे हितवन्न सुदुसु भूमियक सकस करगान्न सुदुसु भूमिया कदागेन आलोके वाताश्रेतियेन अंबगा होंदट हैदेन पुलुवां इस्तानया तोरागेन पसुवमी अंबे एटी मी भूमिये सिटवनु एक तमाई पलविनी कारना दिवनी कारनाव मी आमकद करने एट नितर नितर वतुर दाला मी भूमिये मी अंबे एटी तियेन इस्तानय भूमिये तेत करनु මේ අඹ ඇටි පැලවෙන්න අවශ්‍ය කරන මේ පසුබිමයි සකස් කරන්න.
ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මෙයා අර අඹ ගහේ ක්‍රමයෙන් හැදෙද්දී ඒ අඹ මුල පිරිසිදු කරනවා පිරිසිදු නොකරොත් යම් යම් පුස් රෝග ආදිය මේ මුල් වලට හැදිලා මේ අඹ ගහ දිරල ගිහිල්ලා විනාශ වෙලා යන්න පුළුවන් ඒ නිසා මුල් පිරිසිදු කිරීම කරනවා හතරවෙනි කාරණය මේ ශාකය මේ ගහ හැදෙනකොට මේකට පිටින් බාහිරින් විවිධ පණු රෝග මේකට ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ පණුවන් සැලකිල්ලෙන් ඉඳලා ඒ පණුවන් ඉවත් කරලා මේ ගහ නිරෝගී ගහක් බවට පරිවර්තනය කරනවා පස්වෙනි කාරණාව තමයි මේ ගහ හැදෙද්දී ඒකට සැලකිල්ලක් නැත්තම් මකුළු දැල් බැඳලා මේ ගහ විනාශ වෙන්න පුළුවන්. එහෙනම් ඊට ඉඩ නොතබා කටයුතු කරන්නට ක්‍රියා කරනවා. මෙන්න මේ අඹ ඇටි ලැබිච්ච කෙනා සිද්ධ කළ දෙය. ඉස්සෙල්ලා අඹ ඇටි හිටවන්න හොඳ භූමියක් තැන හොඳ පොහොර තියෙන වාතාශ්‍රය ඊළඟට හිරුවෙලිය ආලෝකය තියෙන තැන ගහ වැඩෙන්න පුළුවන් තැන තෝරාගත්තා දෙවනුව එය තෙත් කළා නැත්තං ඒට වතුර දැම්මා තුන්වෙනුව ගහේ මුල් පාදලා පුස් රෝග ආදිය හැදීම වළක්වලා ගහ පිළිබඳව සැලකිල්ලෙන් හිටියා හතර මේ ගහට පණු රෝග වැළඳෙන්න පුළුවන් ඒ නිසා පණු රෝග වැළඳුනොත් ඒවා පණුව ටික ඉවත් කරලා දාලා මේ ගහ ආරක්ෂා කරමින් ඉස්සරහට යනවා පස්වෙනුව මේ ගහේ මකුළු දැල් බඳින්න පුළුවන් එතකොටත් ගහ විනාශ වෙනවා ඒවට ඉඩ නොතබා කටයුතු කරනවා බලන්න මේ උපමාවෙන් මොකද්ද කියන්න උත්සාහ කළේ දැන් අර ලැබිච්ච රසවත් වූ අඹේ අඹ ඇටය තමයි නිරෝගී අඹ ඇටයක් ඒ තමයි සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය නම් වූ අඹ ඇටය හිටවන්න සුදුසු භූමියක් තෝරගත්තා ඒ තෝරගත් භූමිය තමයි සීලය නැමැති භූමිය භූමිය මොකද්ද සීලය එහෙනම් අර අඹ ඇටේ හිටවන්නේ සීලය නැමැති සම්මා දිට්ඨිය ඇති කරගත්තා ඒ භූමිය තමයි සීලය කියලා හැදෙන්නේ දැන් මේ අඹ ඇටේ රෝපණය වෙන්න නම් මේක තෙත් කළා ජලය දැම්ම ජලය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණයටයි ධර්ම ශ්‍රවණයෙන් තමයි පෝෂණය වෙන්නේ අර සම්මා දිට්ඨිය වර්ධනය වෙන්නේ තුන්වෙනි කරුණ තමයි මුල් පිරිසිදු කරනවා නැත්තම් පුස් රෝග ආදී හැදෙන්න පුළුවන් මෙතන මුල් පිරිසිදු කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔබේ හිතේ තියෙන මුල් බැසගත් මිත්‍යා වැරදි අදහස් තියෙන්න පුළුවන් අන්න ඒවා දුරු කරගන්න ඕන ඒවා දුරු කරගන්න නම් නිතර නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඔන්න පුස් රෝග ඉවත් කරන හැටි. හතර. මේ ගහ හැදෙනකොට මේකට අපි කිව්වා විවිධ කෘමි සතුන් එන්න පුළුවන්, පණුවන් එන්න පුළුවන්. අන්නේ කෘමි සතුන් ඉවත් කරන්න ඕන. ඒ කෘමි සතුන් ඉවත් කරනවා කියන්නේ පංච නීවරණයන් යටපත් කරනවායි කියන එකයි. අපි මුලින් කිව්වා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණ යටපත් කරන්න ඕන ඒ නිසා හැම විටම සම්මා දිට්ඨිය සමාධියෙන් අනුග්‍රහය ලබන්න ඕන සමාධිය නැතුව ඉස්සරහට යන්න බෑ ඒකයි මේ කිව්වේ චිත්ත සමාධිය ඇති කරගන්න සමත භාවනාව අත්‍යවශ්‍යයි කියලා. එහෙනම් සමතෙන් තමයි පංච නීවරණ
ගහට හානි කරන සම්මා දිට්ඨිය නැමැති ඇටෙන් පැලවුණු මේ අඹ ගහට හානි කරන කෘමීන් නමින් හැඳින් වූ මේ පංච නීවරණ යටපත් කරන ඊළඟට පස්වෙනි කාරණේ තමයි මකුළු දැල් ඉවත් කරන ඒ කියන්නේ හිත තුල රෝපණය වෙලා තිබිච්ච මෝහය මෝඩකම මුලාව කර්මීය කර්මඵල විශ්වාස නොකිරීම මෙන්න මේ මෝහය ඉවත් කරන මෝහය ඉවත් කරන්න නම් විදර්ශනාව වඩන්න ඕන විදර්ශනාව නොවඩා මෝහය ඉවත් කරන්න බෑ දැන් නිවන කියලා කියන්නේ ලාභකයෝ දෝසකයෝ මෝහකයෝ මෝහය ෂය කිරීම එතකොට ඒක තමයි අපි මෙහිදී සලකා බලන්නේ මෝහය ඉවත් කරන්න ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් බලන්න ඕන ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් නොබලා බැහැ මේ මෝහය ඉවත් කරන්න එහෙනම් බලන්න පින්වතුනි අටුවාවේ සඳහන් වන මේ උපමාව කොච්චරනම් ප්‍රායෝගිකද සම්මා දිට්ඨිය නම් වූ අඹයටය හිටවන්නේ සීලය නැමැති භූමියේ කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්ද ධර්ම ශ්‍රවණය නම් වූ වතුර දාලා මේ අඹයටේ මේ භූමිය තෙත් කරනවා ධර්ම සාකච්ඡා නැමැති මේ දී අපි නිතර නිතර අර පුස්රෝග හැදීම ගහ මුලට පුස්රෝග හැදීම වලැක්වීම සඳහා ධර්ම සාකච්ඡා නැමැති මේ දෙයින් අපි මොකද කරන්නේ අර ගහේ මුල සුද්ධ කරනවා ගහේ මුල සුද්ධ කරාම අර පුස්රෝග වලට හැදෙන්න ඉඩක් නැහැ ඒ සඳහා ධර්ම සාකච්ඡා වලින් තමයි හිතේ මුල් බැසගත් මිත්‍යා දෘෂ්ටි නැමැති පුස්රෝග අපි ඉවත් කළා දාන්නේ මිත්‍යා දෘෂ්ටි නැමැති පුස්රෝග අපි ඉවත් කරන්නේ මේ සාකච්ඡාවෙන් අතිශය වැදගත් ඊළඟට ගහට හානි කරන කෘමීන් ඉන්නවා එනම් පංච නීවරණ නම් වූ කෘමීන් පංච නීවරණ නම් වූ පණුවන් ඉවත් කරගන්න ඕන නැත්නම් ගහ විනාශ වෙනවා ඒ පංච නීවරණ නැමැති කෘමි නැත්නම් පණුවන් අපි ඉවත් කරන්නේ සමත භාවනාව නම් වූ කරුණෙන් එහෙනම් සමත භාවනාව වඩලා තමයි අර පංච නීවරණ නම් වූ මේ කෘමි සතුන් ඉවත් කරලා දාන්නේ ඊළඟට අපි මොකද කරන්නේ මකුළු දැල් කඩන්න ඕන මකුළු දැල් නැමැති දෙයක් තියෙනවා මකුළු දැල් ඉවත් කරන්න ඕන නැත්නම් ගහ විනාශ වෙනවා එහෙනම් මෝහය නැමැති මකුළු දැල් මේ ගහ විනාශ කරන්න වෙලා ගන්න දෙන්නේ නැතුව ඒ සඳහා විදර්ශනාව වඩලා මෝහය දුරු කරනවා මෙවැනි තත්වයක් අපි ඇති කරගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ අපි ගමන සාර්ථක කරගන්න එනම් සම්මා දිට්ඨිය නිවැරදි ලෙස ඇති කරගන්න ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සඳහන් වන මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න නැතුව ඊළඟ මාර්ගාංග වලට යන්න බෑ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් තමයි සම්මා සංකප්පය ඇති වෙන්නේ සම්මා සංකප්පය ඇති කරගත්තොත් තමයි අපි ඊළඟ මාර්ගාංග වලට යන්න පුළුවන් වෙන්නේ එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මුලින්ම සිද්ධ කළ යුතු දේ දැක්ම නිවැරදි කරගන්න එකයි දැක්ම නිවැරදි කරගන්න නැතුව ඉදිරි ගමනක් නැහැ එතකොට ලෞකික සම්මා දිට්ඨියේ සිට අපි ලෝකෝත්තර සම්මා දිට්ඨිය දක්වා යන්න ඕන ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට තමයි
මේකියු කරුණු ඕන සීලය ධර්ම ශ්‍රවණීය ශ්‍රුතය ධර්ම සාකච්ඡා පැවැත්වීම සමතය වැඩි මහා විදර්ශනා වැඩි මෙන්න මේ කරුණු ටික ජීවිතයට ලං කරගත්තොත් පින්වතුනි එතන තමයි සම්මා දිට්ඨිය තව තවත් පෝෂණය වෙන තැන එහෙනම් අපි උත්සාහ කරන්න ඕන සම්මා දිට්ඨිය පෝෂණය වෙන තැනට අපි මනස ගේන්න බලන්න කොච්චර වැදගත් දේශනාවක්ද බුදුහාමුදුරුවෝ මේ කරලා තියෙන්නේ ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕන පින්වතුනි ගැඹුරු ධර්ම කරුණු තමයි මම පුළුවන් තරම් ඔබට සරලව කියලා දුන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට අපි ක්‍රියා කළ යුතුයි කියන කාරණය මේ යහපත් දැක්මින් තොරව ඉදිරියට යන්න බෑ ඒ නිසා යහපත් දැක්ම තමයි මෙහිදී ඇති කරගන්න ඕන කාරණා එහෙනම් අපි නිතර නිතර අපේ හිතේ තියෙන මේ අකුසල මුල් අකුසල චේතනා අපි ටික ටික අවබෝධ කරගෙන අපේ ජීවිතෙන් ඉවත් කරගන්න ඕන එහෙම නැත්නම් අපි හැමදාම සිල් ගන්නවා අපි භාවනා පන්තිත් යනවා මල් පහන් පූජා කරන්නත් යනවා වන්දනා ගමන් වලත් යනවා හැබැයි පින්වතුනි අපි අවුරුද්දක 20කට එහා අපේ ජීවිතය බැලුවොත් ඒ හිතී තැනම නම් තවම අපි ඉන්නේ සමහරු සෑම පෝයකටම සිල් ගන්න එක හොඳ දෙයක් හැබැයි අපි තාම පටන් ගත්ත තැනම නම් ඉන්නේ එතනින් එහාට අපට යන්න බැරි වෙලා තියෙනවා නම් මොකක් හෝ වැරදීමක් අපට තියෙනවා අන්නේ වරද අපි තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න ඕන එහෙම වුණොත් අපට ඉස්සරහට යන්න පුළුවන් නැත්තම් අපි හැමදාම එක තැන මොකද පින්වතුනි පුරුද්දක් වශයෙන් අපි ප්‍රාර්ථනා කර කර යමක් කරලා නිවන එහෙම ලැබෙන එකක් නෙවෙයි ප්‍රාර්ථනා කරන එක හොඳයි ප්‍රාර්ථනා නැතුව යහපත් අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ හැබැයි ප්‍රාර්ථනාවට විතරක් සියල්ල සීමා කරන්න එපා අපි ක්‍රියාත්මක වෙන්න ඕන ඒ නිසා මේ ධර්ම කරුණු කීපය ඔබේ ජීවිතයට ලං කරගෙන වඩා ගුණ නුවණ වඩා සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ තුලින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අදිෂ්ඨාන කරගන්න පින්වතුනි අද මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයේගෙන කටයුතු කළේ දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මයයි එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි අංක 138න් 1 කෝපියාවත්ත මහර කඩවත මේ ලිපිණේ පදිංචිව සිටි 2012 ජනවාරි 8 වන දින පරලෝ සැපත් කේපී විජේරත්න දයාපර පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පරලෝ සැපත් කුසුමා විජේරත්න ආදරණීය මෑණියන්ට පින් දීමත් ඒ නිසා මේ පියතුමාටත් මෑණියන්ටත් මේ පින් අත්පත් වේවා එය සුඛිත මුදිත වේවා අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු ඊට අමතරව සඳහන් කරනවා ජනවාරි 17 වන දින 55 වන උපන්දිනය සමරන කේපී නයනා නන්දිනී සහෝදරියට සුබ උපන්දිනයක් වේවායි ආශිර්වාද කරන අතර ජනවාරි 21 වන දින 24 වන උපන්දිනය සමරන රුසිත් රවීන් මහානාම පොඩි පුතාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා අද දායකත්වයේ දරන ඊශ්‍රායලයේ සේවයේ නියුතු බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මියගේ 57 වන ජන්මදිනය ජනවාරි 22 වන දිනට යෙදී තියෙනවා ඒ නිසා ඇයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ
प्रार्थना करन बलापुरुत्तु वेनु बाल सूर्य के शीला करुणारत्न महात्म्य के नमीन परलोसपत सियलुम ज्ञाति हितवत आयत पुण्यानुमोदना करन अतर देशकयानन वहन्से यतुलु गरुत्र महा संगरत्नेतत धर्म श्रवणी कल लक्वासी लोवासी सियलु दिनाटत सित प्रार्थना करन अतर गायान दुष्यंत महता यतुलु वस्सान धर्म देशना यूट्यूब नालिकावे कार्य मंडलेतत आशीर्वाद करनवा शीला करुणारत्न महात्म्यगे मे अरमुनु मे परमार्थयन ए आयुरिन इष्ट सिद्ध वेवा मिलव यहापत वेवा परलो सुगतिय वेवा अवसन अमा महा निवनिं सेनसेवाय प्रार्थना करमु आकाशट्टा च बुम्मट्टा देवानागा महित्तिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महित्तिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महित्तिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन् तुमं परांति वसान धर्मदेशना यूट्यूब नालिका वोसे ओब ए श्रवणे कले नंबर 138 एक कोपियावत्त महर कडवद लिपिने पदिंचिव सिटे 2012 जनवरी 8 वन दिन परलोसपत केपी विजयरत्न आदरणीय पियानंट सह परलोसपत कुसुमा विजयरत्न दयाब्र मेनियन एतुलु नमिन परलोसपत सियलुम ज्ञाति हित मित्रादींट पुण्यानुमोदना पिनिस वसान धर्मदेशना यूट्यूब नालिका वोसे සිදුකල ධර්ම දානමේ පින්කමයි එවිනෙවින් පින්පර දායකත්වයේගෙන කටයුතු කළේ දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මියයි එමෙන්ම දායකත්වයේ දරූ ඊශ්‍රායලයේ සේවයේ නියුතු බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මියගේ 57 වන ජන්මදිනය ජනවාරි මාස 22 වන දිනට යෙදී ඇති බැවින් සිදු කළා වූ ධර්ම දානමේ කුසලයේ අනුභවයේ බලයෙන් එතුමියටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු ධම්මසු ඔබටත් සම්මා සම්බුදු සරණයි විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්මදේශනා